දහවැනි පාදමේම කොටස හරිද ගැනුම් ජර්නලයට පස්සේ ඊළඟ කොටස විකුණුම් ජර්නලය මාතෘකාව ලියා ගන්න විකුණුම් ජර්නලය ඔගොල්ලෝ ගැනුම් ජර්නලයේ ටීෂර් දුන්න රිවිෂන් ටික කරන්න ඕන කරලා තමයි විකුණුම් ජර්නලයට එන්න ඕන එකට ඉඩ තියලා හරි පුළුවන් නම් විකුණුම් ජර්නලේ ලියන්න මාතෘකාව විකුණුම් ජර්නලේ අපි ගැනුම් ජර්නලේ කරා වගේම මේකත් කරගෙන යමු ඒ විදිහමයි කිසිම වෙනසක් නැහැ පොඩි තැනකයි වෙනස තියෙන්නේ හරිනේ ලියන්න විකුණුම් ජර්නලේ යනු වෙළඳ භාණ්ඩ ණයට විකුණු විට වෙළඳ භාණ්ඩ ණයට විකුණු විට එම ගනුදෙනු ප්‍රථමයෙන්ම සටහන් කරන පොතයි පොත නැත්නම් එහෙම ලියන්න විකුණුම් ජර්නලේ නම් වේ එහෙම ලිව්වත් ප්‍රශ්නයක් නැහැ වෙළඳ භාණ්ඩ ණයට විකුණුම් ප්‍රථමයෙන්ම සටහන් කරන පොත විකුණුම් ජර්නලය ලෙස හඳුන්වයි හොඳයි වෙළඳ භාණ්ඩ ණයට විකුණුම් විට එම ගනුදෙනු ප්‍රථමයෙන්ම සටහන් කරන මූලික පොත විකුණුම් ජර්නලය ලෙස හඳුන්වයි වෙළඳ භාණ්ඩ ණයට විකුණුම් විට එම ගනුදෙනු ප්‍රථමයෙන්ම සටහන් කරන පොත විකුණුම් ජර්නලය ලෙස හඳුන්වයි ගැනුම් ජර්නලේ මූලාශ්‍ර ලේඛනය ගැනුම් ඉන්වොයිසිය නම් විකුණුම් ජර්නලේ මූලාශ්‍ර ලේඛනය විකුණුම් ඉන්වොයිසිය පොඩ්ඩයි වෙනස් වෙන්නේ තේරුම් ගන්න එතකොට ඔගොල්ලන්ට පාඩම් කරන්න දෙයක් නැහැ. විකුණුම් ජර්නලේ මූලාශ්‍ර ලේඛනය වන්නේ විකුණුම් ඉන්වොයිසියයි. ඊළඟට විකුණුම් ජර්නලේ වල දොලාර ගිය. විකුණුම් ජර්නලේ මූලා ආකෘතිය කියලා අර ගැනුම් ජර්නලේ ආකෘතිය හා සමානව ආකෘතියක් ඇඳ ගන්න බලන්න. හැබැයි ගැනුම් ජර්නලයට අපි මැදට ලියුවේ සැපියුම් කරු කියලා. මෙතන ලියන්න ඕන සැපියුම් කරු නෙමෙයි ගැනුම් කරු කියලා. එතන විතරමයි වෙනස් වෙන්නේ. අර ගැනුම් ජර්නලේ ෆෝමැට් එක බලාගෙන විකුණුම් ජර්නලේ ආකෘතිය කියලා මාතෘකාව ලියලා අඳින්න බලන්න ෆෝමැට් එක. විකුණුම් ජර්නලේ ෆෝමැට් එක. හැබැයි අතන සැපියුම් කරු නෙමෙයි ලියන්න ඕන ගැනුම් කරු. එතන විතරයි වෙනස් වෙන්නේ. දිනය ඉන්වොයිස් අංකය ගැනුම් කරු මුළු වටිනාකම ලෙජර් පිටුව. තත්කාල පොඩියට රෝල් කරන්න විකුණුම් ජර්නලේ ෆෝමැට් එක ආකෘතිය. ඊට පස්සේ දැන් බලන්න ගැනුම් ජර්නලියත් එක්ක පොඩ්ඩක් කම්පයා කරන්න. අපි ගැනුම් ජර්නලේ කියන්නේ මොකද්ද? ඊළඟට මූලාශ්‍ර ලේඛනය, ඊළඟට ෆෝමැට් එක දුන්නා. හරිනේ? විකුණුම් ජර්නලෙත් ඒ වගේමයි විකුණුම් ජර්නලේ කියන්නේ මොකද්ද? एक मूलाश्र लेखने अंतिम फॉर्मेट हरिने तेरना हेशान अटर एक पाट लेसी हरि बला ओ दें बला मम फॉर्मेट देख मोट इकता एक पेज के गहल पे हर दे मत वर सप्लायर की सपी उमकार इंग्लिश सप्लायर की आने सपी उमकार अब बांट सपया गनुम जनलेट सप्लायर इन्नी हर दे मेतन टॉपिक के purchase journal කියන්නේ ඔන්න මේ english words ලියා ගන්න මේ patient මේ upset ඒ කියන්නේ ඕන නැහැ කියලා හිතන්න එපා මේවා කවදා හරි ඕන වෙයි ඒ නිසා ලියා ගත්තොත් ඔයාලට හොඳයි හරිනේ මේ sales journal ඒ කියන්නේ විකුණුම් journal එක english words නු දැනන් ඉන්න එක ඔයාලට හොඳයි ඔව් sales journal මේ මෙතනට එන්නේ කවුද customer ඒ කියන්නේ ගැනුම් කරු හරිනේ ඒ කියන්නේ බාණ්ඩ ණයට විකුණන්න නම් ඒව ගන්න කෙනෙක් ඉන්න ඕන
ඒකයි මෙතෙන්ට කස්ටමර් එන්නේ. හරිනේ? පර්චේස් ජර්නල්, ඒ කියන්නේ විකුණ මේ ගැනුම් ජර්නලයට සප්ලයි අය සැපයුම් කරු කියලා එන්නේ. අපි ණයට බඩු ගන්නවා නම් අපිට බඩු සපයන්න කෙනෙක් ඉන්න ඕනේ. ඒකයි එතෙන්ට සැපයුම් කරු කියලා එන්නේ. විකුණුම් ජර්නලයට කස්ටමර් ගැනුම් කරු කියලා එන්නේ. මොකද විකුණුම් ජර්නලේ අපි බඩු විකුණන එක කරන්නේ. ණයට බඩු විකුණනකොට ගන්න කෙනෙක් ඉන්න ඕනේ. ඒකයි එතෙන්ට ගැනුම් කරු කියලා එන්නේ. වැඩ. ආ හරි. ඕනනම් ඔයගොල්ලොත් මේ විදිහට පොඩියට පෙන්සිල් එකෙන් පොඩියට මේ විදිහට රූල් කරගන්න දෙක රවුම් කරගන්න. මෙතන ඕනනම් ලියාගන්න ගැනුම් ජර්නලයට සැපයුම් කරු වෙන්නේ ණයට බඩු ගන්න සපයන්න කෙනෙක් ඉන්න ඕන නිසා එතෙන්ට සැපයුම් කරුවේ කියලා එනවා. එතෙන්ට ණයට විකුණනකොට බඩු ගන්න කෙනෙක් ඉන්න ඕන හින්දා තමයි මෙතෙන්ට ගැනුම් කරු කියලා එන්නේ. ඕගොල්ලොන්ගේ වචනෙන් එක ලියාගන්න බලන්න. මං හිතනවා එහෙම ලියාගත්තොත් ඔයාලට ඊළඟ දවසේ අමතක වෙන්නේ නැහැ. මොකද ඕක ගණන් දෙකම හැදු පාඩම් දෙකම කරාට පස්සේ තමයි පොඩ්ඩක් මඤ්ඤං වෙන්නේ. මතක නැහැ මොකද්ද ලියන්නේ කියලා. පොඩ්ඩක් ඕගොල්ලොන්ගේ වර්ඩ්ස් වලින් කෙටියෙන් ලියාගන්න. ගැනුම් ජර්නලයට සැපයුම් කරු වෙන්නේ බඩු සපයන්න. ණයට බඩු ගන්න සපයන්න කෙනෙක් ඉන්න ඕන නිසා එතෙන්ට සැපයුම් කරු වෙනවා. ණයට බඩු විකුණන්න නම් බඩු ගන්න කෙනෙක් ඉන්න ඕන. ඒ නිසා එතෙන්ට ගැනුම් කරු වෙනවා. මම ලියන්නේ නැහැ. ඔයගොල්ලන්ට චාන්ස් එක දුන්නා. අපි එහෙනම් පළවෙනි ගාන්ට යමු. හරිනේ? බලන්න අච්චුපතේ තියෙනවා 10 138 වෙනි පිටුවේ නිදසුන එක. අන්න ඒ ගාන හදන්න බලන්න. හරිද? ඔයගොල්ලෝ මේ ගාන කෙලින්ම විකුණුම් ජර්නලයක් විවෘත කරලා විකුණුම් ජර්නලේ දුලාර ඔය ඉස්සෙල්ලා හිටියේ නෑ. මම කිව්වා විකුණුම් ජර්නලේ ෆෝමැට් එක ගහගන්න කියලා. අන්න අර වගේ ෆෝමැට් එකක් ගහන්න ඕනේ. ගැනුම් ජර්නලේ ෆෝමැට් එක වගේම තමයි. පොඩි වෙනසයි අතෙන්ට සැපියොම් කරු නෙමෙයි ගැනුම් කරු කියලා එන්නේ. ඒක මම ඔයා ගිය වෙලේ හේෂාන්ට කිව්වා කරන්න කියලා. හරිනේ? එහෙනම් විකුණුම් ජර්නලයක් රූල් කරලා මෙන්න මේ ඉන්න ටික දෙනා කවුද ඔන්නෝ නම් ටිකක් තියෙන්නේ. රත්න කුමාර මහානාම ඉන්දික ඔන්නෝ නම් ටික ඔක්කොම ওই විදිහට ලියා ගන්න විකුණුම් ජර්නල. ඊට පස්සේ ওই ටික එකතු අරගෙන එකතුව දාන්න ඊළඟට විස්තරයට ලියන්න ඕන විකු බලන්න පොතේ හදලා තියෙනවා. විකුණුම් ගිනුමට බැර කළා 139 පිටුවේ තියෙනවා. අච්චුවත අතට ගන්න බලන්න. හරිනේ? විකුණුම් ගිනුමට බැර කළා කියලා පොතේ හදලා තියෙනවා. පොත බලන්න නැතුව තනියම හදන්න හදනකොට මාව රවට්ටන්න එපා. හැදුවොත් ඔයාලට කියලා ඔළුවේ තියාගන්න. හරිනේ? ඊළඟට විකුණුම් ගිනුමට බැර කළා කියලා ඒ අගය අන්නේ එක පොඩ්ඩක් අච්චුපතේ රවුම් කරගන්නේ 68000. අන්නේ 68000 ගෙනියන්න ඕන. මතක තියාගන්න ගිනුම් වලට ගෙනියන්නේ එකතුව. මුළු එකතුව තමයි ගිනුම් වලට ගෙනියන්න ඕනේ. වැරදිලා ඔයගොල්ලෝ වෙන අගයක් ගෙනිච්චොත් එතන ගාන වැරදි. ඒකයි මම අර 68000 රවුම් කරගන්න කිව්වේ. මං කියන ඒවා කරොත් ඔයාලටමයි හොඳ. හරිනේ? විකුණුම් ගිනුමට බැර කළා කියලා 68000 ගන්න ඕන. විකුණුම් ගිනුමට ඊට යටින් විකුණුම් ගිනුමක් රූල් කරගන්න හර බැර දාගන්න අමතක කරන්න එපා. ඊට පස්සේ ඒක බැර පැත්තෙන් ලියන්න 68000 විස්තරයට ලියන්න ඕන ණය ගැති කියලා. අපි ගණුම් ගිනුම නල්ලුවේ විස්තරයට මොකද්ද ලිව්වේ දුරා? හේෂාන් කියන්න අලුත් එක්කෙනා මතක නම් කියන්න තක් ගාලා. ගණුම් ගිනුමේ විස්තරයට අපි මොකද්ද ලිව්වේ හේෂාන්? ණය ණය හිමි. වෙරි ගුඩ්. ණය හිමි කියලා අපි ඔව් ණය හිමි කියලා ලිව්වේ ගණුම් ගිනුමේ. මෙතන ණය හිමි ලියන්න වැඩක් නැහැ. විකුණන්න නම් ණයට ගන්න කට්ටියනේ ඉන්නේ. ඒ නිසා ණය ගැති මෙතන ලියන්න. හරිනේ? විස්තරයට ණය ගැති කියලා ලිව්වා. ඊළඟට ණය ගැති ගිනුම් ටික විවෘත කරන්න ඕන. හැබැයි මෙතන රත්න රත්න ඉන්දික ඉන්දික දෙපාරක් තියෙනවා. මහානාම මහානාම. ගිනුම් හයක් ගහන්න යන්න එපා. හතක් ගහන්න යන්න එපා. ඔක්කොම ගිනුම් කීයද රූල් කරන්න ඕන? ණය ගැති ගිනුම් 1 2 3 4 4යිනේ. ඔක්කොම ගිනුම් 4යි රූල් කරන්න. එකම නමින් ගිනුම් විවෘත කරන්න පුළුවන් එක් වතාවක් පමණයි කියලා මම එදත් කිව්වා. අන්න ඒක ඕගොල්ලන්ට වැදගත් කියලා හිතනවා නම් පොතේ කොහේ හරි ලියා ගන්න. ලෙජරේ ලෙජරයක එකම ගිනුම නමින් ගිනුම් විවෘත කර හැක්කේ එක් වතාවක් පමණි. ඒක ඔන්න ඔයාලගේ වැඩ. ලිව්වොත් ඔයාලට තමයි හොඳ. මතක තියාගන්න ලෙජරේක එකම නමින් ගිනුම් දෙක තුනක් විවෘත කරන්න බෑ. හරිනේ? එහෙනම් ඒ ණය ගැති ගිනුම් ටික ඕපන් කරලා වෙන වෙනම රත්නගේ ගිනුමේ 5000යි කුමාරගේ ගිනුමේ 12000යි වෙන වෙනම ලියන්න එකතු කරලා ලියන්න යන්න එපා. රත්න 5000යි 8000යි එකතු කරලා 13000 ලිව්වත් ගාන වැරදි. හරිනේ? ෂෝට් කට් කරන්න යන්න එපා. 5යි 2 රත්න 5000යි 5යි 10 රත්න 8000යි ඒ විදිහට වෙන වෙනම කරන්න. ඇයි එහෙම කරන්නේ? දින වෙනස් හින්දා එකට ලියන්න යන්න එපා. වෙන වෙනම ලියන්න. ඊළඟට රත්න ඒ ඔක්කොම ගිනුම් ටික හර කරන්න තමයි තියෙන්නේ. විස්තරයට ලියන්නේ
විකුණුම් කියලා. හරිනේ? ඔන්න ওই ටික දැන් ගන්න හදන්න බලන්න. මම එනකම් මම ඉන්නවා මෙතන. ටක් ගාලා හදන්න ওই ටික කරන්න වෙලාවක් යයි ජුට්ටක්. ඒක හදන්න මම තව ගානක් එතකන් හදනවා. හරිනේ? එහෙනම් හදන්න ගාන. බලන්න ක්‍රියාකාරකම් එක ඊළඟට අච්චුපතේ තියෙනවා 140 පිටුවේ. බලන්න නිර්මලීගේ ව්‍යාපාරයේ මූලාශ්‍ර ගොනුව පහක් දැක්වි. ඔක දැක්ක ගමන් ඔයගොල්ලන්ට හිතට බයක් එනවා මේ මොකද්ද මේ කියලානේ. ඒ වුණාට බලන්න ඔය ගානත් අර ගානම වගේ තමයි. දැන් ගන්න පැන්සල අතට. හරිනේ? ඕකේ මම මේ කියන ඒවා රවුම් කරගන්න ඕන. නිර්මලීගේ ව්‍යාපාරය ගයාශාන් සෙන්ටර්. අන්න ඒක රවුම් කරගන්න. ගයාශාන් සෙන්ටර් කියන එක. ඒක විතරක් රවුම් කරගන්න. හරිනේ? ඊළඟට රවුම් කරගන්න සම්පූර්ණ එකතුව. කීයද ඔකේ සම්පූර්ණ එකතුව හේෂාන්? බලන්න රූපවාහිනී යන්ත්‍ර 10යි 150000යි පරිගණක යන්ත්‍ර 10යි 300003යි ඔක්කොම 450000යි ඒකෙන් වට්ටම අඩු කරලා 45000යි දැන් සම්පූර්ණ එකතුව කීයද හේෂාන් කියන්න 405000යි අන්න ඒකත් ඔව් 405000 රවුම් කරගන්න දැන් මම කියපු මොකද්ද රවුම් කරගන්න කිව්ව දෙක ඩොලර් රවුම් කරලා ඉවරලා මට කියන්න ඉක්මනට විනාඩි දෙකයි අන්න හරි 405000 එච්චරයි වෙන මොකුත් ඕනේ නැ අනිත් ඒවා බලලා බය වෙන්න එපා හරිනේ ඊළඟකට යන්න නිර්මලීගේ ව්‍යාපාරය ඊළඟට රවුම් කරන්න ඕන දෙක කියන්න බලන්න දුරාල ඊළඟ බොක්ස් එක බලලා ටක් ගාලා ඒකෙත් නිලු ෂාන් සෙන්ටර් කියන එකයි එකතුවයි ඔව් එකතුව කීයද 114000 අන්න හරි ඒ දෙක රවුම් කරගන්න ඊළඟ එක හේෂාන්ටක් ගාලා කියන්නේ 405000 පළවෙනි එකේ මං හෙව්වේ දැන් තුන්වෙනි එකේ තුන්වෙනි බොක්ස් එකේ මොනවද රවුම් කරගන්න ඕන හේෂාන් දිල්ෂාන් සෙන්ටර් ඔව් දිල්ෂාන් සෙන්ටර් ලක්ෂ 6යි හරිනේ ඔව් එහෙනම් ওই ටික තමයි ඔයගොල්ලන්ට ගානට හදන්න තියෙන්නේ ගයාශාන් 405000යි නිලුෂාන් 114000යි දිල්ෂාන් 600000යි ඔන්න ඔය තුන ලියලා විකුණුම් ජර්නලයක් හදන්න පුළුවන්ද මහා අමාරු නෑ විකුණුම් ජර්නලේ රූල් කරන්න ඊළඟට එකතුව විකුණුම් ගිණුමට බැර කළා කියලා ලියලා විකුණුම් ගිණුම රූල් කරන්න ඕන විකුණුම් ගිණුම ලියලා බැර පැත්තෙන් ණය ගැති කියලා විස්තරේ ලියලා එකතුව ලියන්න ඕන ඊළඟට දැන් අපි විකුණුම් ජර්නලේ ගණන් තුනක් හැදුවා sorry දෙකක් ඉස්සෙල්ලම හැදුවේ අච්චුපතේ 138 පිටුවේ නිදසුන 1 නිදසුන පළවෙනි නිදසුන ගාන ඊළඟට 140 141 එකෙත් තියෙන ක්‍රියාකාරකම් 1 ගාන sorry ක්‍රියාකාරකම් 3 ගාන හැදුවා දැන් අපි හදන්න යන්නේ පොතේ නම් එච්චරයි ගණන් දෙකයි දීලා තියෙන්නේ දැන් මම තව ගානක් දෙනවා ඔයගොල්ලන්ට රිවිෂන් වලට දෙන ගානමයි දෙන්නේ ලියාගන්න ඉතලම් අංක 3 දාලා ප්‍රශ්න ලියාගන්න විකුණුම් ජර්නලය හා විකුණුම් ගිනුම ඇතුළු විකුණුම් ජර්නලය හා විකුණුම් ගිනුම ඇතුළු අනෙකුත් ලෙජර් ගිනුම් පිළියෙල කරන්න විකුණුම් ජර්නලය හා විකුණුම් ගිනුම ඇතුළු අනෙකුත් ලෙජර් ගිනුම් පිළියෙල කරන්න මෙන්න මේ විදිහට පොඩ්ඩක් හදන්න පේනවද මෙන්න මේ විදිහට දිගට මම දෙන්නේ අර ගණුම් ජර්නලේ දුන්නේ යන්නේ ඒ වගේ බලන්න මේ වගේ දිගට ලියන්න ඕන දිනය ඊළඟට ඉන්වොයිස් සංඛ්‍යය ඊළඟට ඒ කෙනාගේ නම ගණුම් කරුගේ නම එක තීරුවක ඊළඟට දිගට අර විස්තරයක් මම දෙන්නේ ලියා ගන්න පැහැදිලිද පේනවද මාර්තු 5 3.5 ඉන්වොයිස් සංඛ්‍යය 35 ගණන් කරුගේ නම අමල් දැන් දිගට විස්තරේ ලියන්න හරිද එකක් රුපියල් 15000 බැගින් අමල්ගේ කෙලින් ලියන්න එකක් රුපියල් 15000 බැගින් රූපවාහිනී යන්ත්‍ර 10යි එකක් රුපියල් 15000 බැගින් රූපවාහිනී යන්ත්‍ර 10යි වරහන් ඇතුලේ වෙළඳ වට්ටම 10යි
ඊළඟට 3යි 7 මාර්තු 7 ඉන්වොයිස් සංඛ්‍ය 40 විමල් ගණන් කරුගේ නම විමල් 1ක් රුපියල් 20000 බැගින් जंगम दुरकथन पहलवे जंगम दुरकथन पहलवे वेलंद वट्टम स्वर्हांग तुले वेलंद वट्टम सीयट पहाई ඊළඟට 3යි 10 ඉන්වොයිස් සංඛ්‍ය 45 ගණන් කරුගේ නම නිමල් 1ක් රුපියල් 34000 බැගින් රේඩියෝ යන්ත්‍ර 20යි 1ක් රුපියල් 34000 බැගින් රේඩියෝ යන්ත්‍ර 20යි වෙළඳ වට්ටම 104 තුන්වැනි එකේද තුන්වැනි එක 3යි 10 ඉන්වොයිස් සංඛ්‍ය 45 ගණන් කරුගේ නම නිමල් 1ක් රුපියල් 34000 බැගින් රේඩියෝ යන්ත්‍ර 20යි වෙළඳ වට්ටම 104යි ඊළඟට හතරවෙනි එක 3යි 15 මාර්තු 15 ඉන්වොයිස් අංකය 50 ගණන් කරුගේ නම සුනිල් 1ක් රුපියල් 16000 බැගින් රෙකෝඩර් යන්ත්‍ර 6යි වෙළඳ වට්ටම 106යි තුනයි 15 ඉන්වොයිස් අංකය 50 ගණන් කරුගේ නම සුනිල් 1ක් රුපියල් 16000 බැගින් රෙකෝඩර් යන්ත්‍ර 6යි වෙළඳ වට්ටම 106යි ඔන්න ඔක ගාන හදන්න බලන්න දැන් එතකොට විකුණුම් ජර්නලේ රූල් කරන්න විකුණුම් ගිනුම අතිළු අනිකුත් ඔය ණය ගැතියන්ගේ ගිනුම් ටික රූල් කරන්න ඕන දැන් ගාන හදන්න හැබැයි විකුණුම් ජර්නලේ රූල් කරද්දී මතක ඇති නේද අර ගණුම් ජර්නලේ මම එදා දුන්නේ ටිකක් දිග එකක් වටිනාකම් තීරුව විතරක් ප්‍රසාරණය කරන්න වෙනවා වටිනාකමට නිකම්ම වටිනාකම දාන්න බෑ ඒකට බාණ්ඩේ කොහොමද අපි ගණුම් ජර්නලේ රූල් කරේ මතකද ඒක පොඩ්ඩක් බලන්න chart එකේ එකක මිල බාණ්ඩය නැත්නම් විස්තරය එකක මිල ප්‍රමාණය වටිනාකම අන්න එහෙමයි ගණුම් රූල් හතර එන්නේ තීරු හතර ඊට පස්සේ තමයි වටිනාකම අනිත් තීරුවට දාන්න ඕන. වෙළඳ වට්ටම් ඔක්කොම අඩු කරලා. දුලාරට තේරුණාද මම ඔන්න ඒක ස්ක්‍රීන් එකේ පෙන්වන්නම්. ගාන ලියා ගත්තා නම් ඉස්සලා රූල් කරගන්න බලන්න විකුණුම් ජර්නලේ හරියට මම පෙන්වන්න. මෙන්න මේ විදිහට. ඔය තුන්වැනි ගාන හදන්නේ. මෙතන ලෙජර් පිටුව. එහෙමයි පොතේ තියෙන බලන්න. මේ විදිහට හදන්න බලන්න මම දැන් රූල් කරන්න ඕනේ. මම ලියන්නේ ඉංග්‍රීසි වලින්. මෙතන ලියන්න ඕන සේල්ස් ජර්නල් ඒ කියන්නේ විකුණුම් ජර්නල් එක. ඒක අනිවාර්යයෙන්ම රූල් කරගම මේකේ නම ලියන්න අමතක කරන්න එපා. මෙතන හර ඒව ලියන්න ඕනේ ඒවා. ඔගොල්ලෝ ලියන්නෙම නැති ඒවා. අවශ්‍ය මේවා ලියන්නේ නැහැ ඔගොල්ලෝ ගොඩක් වෙලා. මෙතන බැර. එහෙම ලියාගත්තම වැරදෙනවා අඩුයි. මොකද තාම ඔගොල්ලෝ අලුත් නේ හර බැර මාරු වෙනවා ඉතින්. වම දකුණත් මාරු වෙන එකේ හර බැර මාරු වෙන එක අහන්න දෙයක් නැහැනේ. හරිද මෙතෙන්ට එන්න ඕන ඩේට් දිනය ඊළඟට මෙතෙන්ට ඉන්වොයිස් අංකය මම IN කියලා දාන්නේ ඊළඟට මෙතෙන්ට එන්නේ කස්ටමර් ගණුම් කරු
ඊළඟට මෙතෙන්ට උඩට ලියන්න පුළුවන් ඕනනම් වටිනාකම අපි ලියමු මැදින් වෙන්න. අපි මේ වටිනාකම තමයි එකපාරට ලියන්නේ නැතුව අර ප්‍රසාරණය කරලා ලියලා තියෙන්නේ. අපි එතෙන්ට value කියලා ලියමු අගේ වගේ. හරිද? අපි මෙහෙම ලියලා මෙතෙන්ට යමු. මෙතෙන්ට එන්නේ description කියන්නේ විස්තරය. මේ භාණ්ඩේ විස්තරය. දීලා තියෙනෝනේ එක එක බඩු වල මේ ගස්තු වල නම් ඒක. එතන ඒක. ඊළඟට එතෙන්ට අපි ලියනවා unit price කියන්නේ එකක මිල. හරිද? ඊළඟට මෙතෙන්ට quantity කියන්නේ ප්‍රමාණය. ඔයගොල්ලෝ ඕනනම් මේ english words ලියා ගන්න. quantity ප්‍රමාණය. ඊළඟට මෙතෙන්ට අපි value ලියමු. අගේ. මෙතෙන්ට අපි ලියමු total amount මුළු එකතුව. ඒකට ඔයගොල්ලන්ට තේරෙයි. ඒ discount එකෙන් අඩු කරලා එන ගාන තමයි මෙතෙන්ට එන්නවා. පැහැදිලිද මේ දුලාර පැහැදිලිද? කතා කරන්න තේරෙන්නේ නැත්නම් අහන්න. සද්ද නැතු වෙන්න එපා. මම දන්නේ නැහැ තේරෙනවද නැද්ද කියලා. දුලාර තේරෙනවද? LF කියන්නේ ledger පිටුව කියන එක. හරි ওই විදිහට අක්ගාල සේල්ස් ජර්නල් එක මේ මිකුණුම් ජර්නල් රූල් කරන්න මම එක ගානක් විතරක් හදන්නම්. දුලාරට එදා හිටියේ නැති නිසා මම හදනවා එක එක එකයි හදන්නේ. අනිත් ටික ඔයාලා තනියම කරන්න. තව තුනයිනේ තියෙන්නේ එතකොට එකක් හදන්නම්. බලා ගන්න තේරෙන්නේ නැහැ වගේ නේ. මේ හේෂාන්ට පුළුවන් නම් තනියම හදන්න. 3.5 ඉස්සෙල්ලා ඩේට් එක දාගන්න. හරිද දුලාර? ඊළඟට ඉන්වොයිස් සංඛ්‍ය කීයද දීලා තියෙන්නේ මම? 35 නේ. रूपवाहिनी हरने मंग हिम लिया එතකොට 15000න් 10 15000 10න් වැඩි කරාම කීයද මේ හසින් මේ දුලාර කියන්න 150000 මගේ මෙතන වැලියු తీරුව මදි. ඔයාලා ඒක හරියට ගන්න වැලියු తీරුව ටිකක් දිගට ගන්න. මට මදි වුණා. හරිනේ ඔන්න 150000. එතකොට බලන්න. ඔන්න දැන් 1 ලක්ෂ අනේ 150000 තියෙනවා. එතකොට දැන් මෙතන කියනවා 100ට ඩිස්කවුන්ට් එක කීයද? 100ට 10යි. ඔන්න ඒක මෙහෙම අපි ලියමුද? එහෙම ලියන්නත් අවශ්‍ය නැහැ. අපි ඕන නම් මෙහෙම ලියමු. ඔයාලට තේරෙන්න ඕනට මම red pen red color එකෙන් ලියනවා මෙතන discount කියලා. ඒතර ඔයාලට තේරෙයි කියලා හිතලා. discount 10% කියලා ඕන නම් ලියා ගන්න. ඒතර ඔයගොල්ලන්ට මතක් වෙනවනේ. ඒක අපි මෙහාට ළඟට කරලා ලියමු. මෙන්න මෙතන. හරිනේ? ඊළඟට 10 discount 10 10යි නම් මෙතන එතකොට 15000 10 150000 10 10ක් කීයද මේ දුලාර අග බින්දුව කපන්න තියෙන්නේ කීයද මම ඔන්න රතු පෑනින් එකක් තියන්න එතකොට තේරෙනෝනේ 15000යි නේ එන 150000න් 15000 ලියද්දී මතක ඇතුව අඩු කිරීමේ ලකුණත් එක්ක ලියන්න ඕන ඒක අමතක කරන්න නම් එපා නැත්තම් ඕක එකතු කරයි ඊට පස්සේ අමතක වෙන හරිනේ අඩු කිරීම පෙන්වන්න. එතකොට මතක් වෙනවා. ඔන්න දැන් මගේ චුට්ටා එහෙ මෙහෙ වෙලා. හොඳද? ඔන්න ඕගොල්ලෝ හැම ලියන්න එපා. මගේ පොත නෙමෙයිනේ. ඒ නිසා මගේ අර මෙහෙ වෙයි. ඕගොල්ලෝ හැම කරන්න එපා. බින්දු අදාළ කෙලින් ලියන්න. ඊට පස්සේ මෙතන ඉරක් ගැහුවා. හරිනේ. ඉරට උඩින් 150000න් 15000 ගියම කීයද? 150000න් 15000 ගියම කීයද? කොහ? අනේ කියන්නේ නැහනේ. 135000. ඔව් 135000 කවුද කිව්වේ දුලාරද දුලාරනේ හොඳයි හේෂාන් ඉන්නවද මම ඒක වෙන කලෙකින් ලිව්වා අර තේරෙන්න ඕනවට
හරි ඔන්න ඕමයි කරන්න තියෙන්නේ ඕන්නම් ඊට පස්සේ මෙහෙම ලියලා ඉරක් ගහ ගන්න හැබැයි එහෙම ඕනෙත් නෑනේ එහෙම ඕනේ නෑ ඔහම ඊට පස්සේ රූලක් ඇරලා ඊළඟ එක ලියන්න මෙතන 135000 ළඟ මෙතන රූලක් ඇරලා ඊළඟට මෙතනින් පටන් ගන්න අනිත් එක 3යි කීයද ඩේට් එක 3යි 7 ඔන්න ඔය විදිහට හදන් යන්න මේ දුලාර දැන් තේරුණාද ඔව් 3යි 7 දුලාරට තේරුණාද ශේෂාන් ප්‍රශ්නයක් නෑනේ හදන් යන්න පුළුවන් නේ ඉන්වොයිස් සංඛ්‍ය 7 ලිය මෙයාගේ නම පුළුවන් මඩ විමල් ඔව් ඔන්න ඔය විදිහට හදන් යන්න මම අනිත් ඒවාත් ඔක්කොම කියලා දෙන්නේ නැහැ එතකොට ඔයාලා එකම බලන් හදන නිසා තේරුම් අරන් හැදුවොත් ගාන ගොඩ හරිනේ ඔන්න ඔය විදිහට හදාගෙන යන්න පිළිවෙලකට රූලක් අර රූලක් වල කරන් එක ගොඩේ හදන්න එපා පුළුවන් නේ හදන්න ස්ක්‍රීන් එක ඕනද බලන්න මම ඔෆ් කරා ස්ක්‍රීන් එක බලන්න ඕනද දුලාර අම්මා यूनिट प्राइस बिंदु टीका लक्ष तुनाई ने कथा कर ටයිම් ඉවර වෙන නිසා මම මේ කරන්න බැලුවේ දෙවෙනි එකත් ලක්ෂ 3 හරියද ඔගලන්ටත් ආවද දුලාර ඩිස්කවුන්ට් එක කීයද ඉන්නවද ක්ලාස් එකේ තව මිනිත් සහ 7යි 7යි තියෙන්නේ ඩිස්කවුන්ට් 100ට 5යි එතකොට 30000න් लक्ष तुनें सीट पहाकियाने सीट दहायाक तीस दहाई एके बागे तमाई सीट पहाकियाने तो कोटा पालोस दहाई इन्ना वधा क्लास के कथा करन दुलार इन्ना वधा इलांगटे मिहम लाइन ने कहाली वर करन नो ना ये तो कोटा लक्ष तुनें पालोस दहा काडू कराम किया दे हेशान इन्ना वधा संख्य නිමල් ඔව් ඩිස්ක්‍රිප්ෂන් එක කියන්න රේඩියෝ යන්ත්‍ර ඔව් රේඩියෝ කියලා ලියනවා එතකොට මේ යුනිට් ප්‍රයිස් එක කීයද 24000යි කොච්චරක් අරගෙනද quantity 24000 ඔව් නෑ ප්‍රමාණය මං හිතුවා 20යි ඔව් 24000 20න් වැඩි කරාම කීයද 680000යි ඒ ලක්ෂ 80000යි. එතකොට ඒකෙන් ඩිස්කවුන්ට් කීය දෙක දීලා තියෙන ගාන? ඩිස්කවුන්ට් කීය පර්සෙන්ද? 4%ද? ඔව්. ඔව්. හරි. එතකොට කීයද? 6 ලක්ෂ 80000න් 104ක් කීයද මේ? ස්ටේෂන්? 27200යි. 27200යි හරිනේ ගණන්. 27200යි. ගණන් හරි නේද? මම දන්නෙත් නෑ. ඔයා කියන හින්ද මම කියන්නේ. වැඩනාර ඩිස්කවුන්ට් එක කියලා එක ලියන්න ඕනේද? ඒක ලිව්වත් ඔයාලට තේරෙනව නේද? එහෙම ලියන්න නේද? එහෙම ලිව්ව කියලා වැරද්දක් දාන්නේ නැහැ. ඒක ලිව්වත් මට හිතෙනවා ඔයාලට එතකොට පැහැදිලි. නිකම්ම ඔක හදනවට වැඩි ඊළඟ දවසේ බලයි මේ මොකද්ද මේ 15000ක් කියලා.
एक लिवोत मट हितन वो याल टा होंदे नेद हेशान लियान ने कने वरद दखवे ने कियान हाय लक्ष्य सुधा हें दे लक्ष्य ते दाह गियाम सॉरी विसी अद्दास दे सिया गियाम किये दे हेशान हाय लक्ष्य पनस दे दास असू है हाय लक्ष्य पनस दे दास असू है हाँ हरी हाय लक्ष्य पनस दे दास लक्ष्य पनस दे दास अटसी है यो हरी इन्हें उन्हें इलांगे को उगलन तानिया में एक